නමුෝතස්ස භගවතු අරහතුෝ සම්මා සංබුද්ධස්ස අකතංයුස්ස පෝසස්ස නිච්චං විවරදස්සිනෝ සබ්බංචයේ පටහවිංදජ්ජා, නේවනං අභිරාධයේ තීතිී ශ්‍රද්ධාවන්ත බෞද්ධ පින්වත්නි අද අදි වපපුර පසලොස්වක් පොහොය දිනය. මේ අවුරුද්ධේ පොහොය දෙකක් එදෙනවා එකමාසයකට. එනිසා අද ප අදිවත් පහෝය හැටියට තමයි සඳහන් වෙන්නේ. දි මේ පෝය දවස අපි ඔ ඇත්තන්ට මතක් කළයේ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කර වදාල ගාථ ධර්මයක්. ඒ ගාථධර්මය සඳහන් වෙන්නේ සීලව නාගරාජ ජාතකයේ. නාග කියලා නාගයටත් කියනව ඇතාටත් කියනවා. සීලව නාග කියන්නේ සිල්ුවත් ඇතා. අපේ බෝසතාණන් වහන්සේ සුදෝ සුදු හස්තිරාජයෙක් වෙල උපන්න. ඉති මේ සුදෝ සුදු හස්තිරාජයා කැලේ ඉන්නකොට අනිත් ඇත්තු කිව්වා අපි ඔබ වහන්සේව රජකමට පත්කරගන්නවා කියලා. ඉතින් ඇතා කිව්වා, මම කියන විදියට කටයුතු කරනවනම් මම රජවෙන්නම් අප එහෙම නැතුව අපි ඊට පිටින් කරන්න නැතේ ඉතිං රජ වුණා නමුත් රිිකකාලයක් ගියාට පස්සේ මේ සීලව නාගරාජ කියනා අපේ බෝසතාණන් වහන්සේ කල්පනා කරනවා ගනේ දෝසංදිස්වා ඒ තමන්ගේ ඇත්සමූහේ ළඟතිබිච්ච දොස් දැකලා කල්පනා කරා මම මීට වඩා හොඳැයි ගිහිල්ලක් කැලේ ඉන්නක එහෙම කැලේ හුද කලාව ඉන්නකොට දරට ගිහිපු මනුස්සෙක් අතරමං වෙලා මේ සීලවනාගරාජයා ඉන්න කැලේ අතරමං වෙන අන්ට නෝ. ඉතින් ඇතාට මේක ඇහිල ඇතා ඇවිල්ලා මේ පුරුෂයාව තමන්ගේ පිටවඩ තියාගෙන ඒ මනුෂ්‍යයාගේ ගමට ගිය. ඒ පිටවුඩ තියාගන්න වෙලාවෙම කිව්වා මං එක ඉල්ලීමයි කරන්නේ. මම මෙතන ඉන්න බවනං කිසි කෙනෙකුට කියන්න එපාකිව්වා. අනේ කියන්න ෑ කිව්වා. ඉතින් ගිහිල්ලා බැස්සවා බස්සල ඉවර වෙලා ටික දවසකින් මේ මනුස්සයා ආපහු වෙන ආවුද ටිකකුත් අරගෙන. ඉතින් ඇහුව මොකද කියලා. අනේ මම බොම දුප්පත් මං කැලේ හිටියනම් මැරිලා. ඔබතුමා තමයි ට උපසෙෂ දුන්නේ මට ජීවත්වෙන්න විදින්න. ය ඇද්දල දෙක ගෙනියන්නේ ගුව මං ආව බුද්ධත්වයට පත්වන බෝධිසත්වයෝ තමන්ගේ ආරක්ෂාවට සිබිච්ච දළ දෙක කපාගෙන යන්න ඉඩදුන්න මෙයා ගිහිල්ලා එ විකුණලා බොහෝම ඉහෙලින් අනවශ්‍ය වැඩ කරමින් ජීවත් වුණා සල්ලි ඉවරවුණා ඊට පස්සේ ආයිතාව එතකොට මෙයා ඇතාපිට යනකොට මග සලකුණු හිතේ තියාගෙන ගිය ආයිත් මෙතෙන්ට එන්න කියලා. දෙවනිසරත් ඇවිල් අරවිදියට කිව්වහම ඇත්තුන්ගේ දළකැපුුවට ඉක්මන්ට වැැවෙන්නේ නෑන කොන්ඩ කැපුගමනං කොන්ඩ වැැවෙනවා. ඇදදල එහෙම වැවෙන්න. නමුත් මේක ඉල්ලුවා දෙවෙනි සැරේයට ඉල්ලු හම බෝසතානන් වහන්සේ මේ වහත් වෙලා ඒ ගලෝගෙන යන්න ඉඩදුන්න දකොට හමේ ඇතුළත තමයි ඒ කෑලි දෙක තිබුණේ මස් කපල ලේ වැගිරෙද්ද ඒ ගලවගෙන ගිය. අන්නේ වෙලාවෙදි ගහක හිටපු දේවතාවෙක් කියාපු ගාථාවක් තමයි මේ ගාථාව. අකතං යුස්ස පෝසස් නිච්චං විවර දස්සිනෝ සබ්භංචයේ පටවින් දජ්්‍යා නේව නං අවිරාධයේ. නිච්චං විවර දස්සි නෝ නිතර අඩුපාඩුකං හොයන අකතංයුස්ස පෝසස්ස කළගුණ නොදන්නා වූ මනුස්සයාට සබ්භංචයේ පටවිං දජ්ජා මේ මහ පොළවම දුන්නත් නේවනං අවිරාදයේ එයා සතුටු කරන්න බැරිලු. තැම් බලන්න ජීවිතය දුන්න තමන්ගේ ඇද්දළ දෙක දුන්න ඊට පස්සේ අර ශරීරය තුළ තිබිච්චේ ඇද්දළ දෙකත් ගලෝගෙන ගිය කළගුණ නොදත් මිනිස්සුන්ගේ හැටි එහෙම නම් අපිත් සමාජය තුළ ජීවත් වන විට කෙනෙකුගේ අඩුපාඩුකම් හොයන්න හොඳ නෑ වෙච්ච යුතුකම් ගැන විතරයි කතා කරන්නේ නොවෙච්ච යුතුකම් ගැන කතා කරන්න ඕන නෑ ඒ අඩුපාඩුකම් හොයන අයගේ හැටි එහෙම අයට මේ මහ පොළවම දුන්නත් ඒ ගොල්ල සතුරු කරන්න පුළුවන්කමක් නෑ රපු දේවල් කියපු දේවල් දීපු දේවල් ගැන මොකාකත් කතාවක් නෑ නොකෙරිච්ච එක දෙයක් තියෙනවනං ඒ දේ ගැන තමයි කතාව. ඉදි ඒ නිසා බෞද්ධෝ හැටියට අපි කල්පනා කරන්නට ඕන අපිට යම් කිසි උදව්වක් කොළොත් පරමානුවක් තරං උදව්වක් කළත් ඒ අපි පරුවතයක් හැටියට හිතල කටයුතු කරන්නට ඕන අන්න එහෙම කටයුතු කරන අය කාගෙවත් කිසිීම දෙයක් ගැන හොයන්නේ නෑ අඩුපාඩුකං හොයන්නේ නෑ. කෙරිච්ච දේවල් සිදුවෙච්ච දේවල් ගැන විතරක් කල්පනා කරල කටයුතු කරනා. ගෙවල්වල පන්සල්වල අපිට බොහෝ විට පේනවා හුඟා ගැටලු ඇතිවෙලා තියෙන්න්නේ නොය නිසා. එනිසාඒ ගැටලුවලින් මිදිලා අපේ ජීවිත වාසනාවන්ත කරගන්නට නං. අපි මේ ගාතා ධර්මයට අනුව කටයුතු කරලා අපි ලැබිච්චදයන් සතුටු වෙන පිරිසක් බවට පත්වෙන් ට්‍රෝන. එහෙම කටයුතු කරලා. තම තමන්ගේ මෙලෝ පරලෝ ජීවිත වාසනාවන්ත කරගන්නට ඕන කියන හැඟීම ඇතිකරගන්න එහෙම ඇතිකර ගනිමින්. මේ සිද්ධ කරගත්තා වූ සියලුපින් වල බලයෙන් අප නමින් මියගිය අපේ ඥාතීන්ටත් ඔබ පැහැම දෙනාටමත් උතුන් වූ නිවං සම්පත්තියම සැලසේවා කියල සාදු කියල ප්‍රාර්ථනා කරන්න.